ජනාධිපති අපේක්ෂකයෙකු මියගිය හොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අපේක්ෂකයා වෙනුවෙන් නාම යෝජනා බාර දුන් පක්ෂයට හෝ පුද්ගලයාට එය දැනුම් දීමට අවස්ථාව පවතින බවයි. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා බාර දුන් පුද්ගලයෙකු මිය ගියා. මිය යෑමත් සමග ඔව් වෙනවට කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්ද? නැත්නම් බැලට් පේපරෙන් ඔහුගේ නම සහ ලාංඡනය ඉවත් කරනවද මැතිවරණ කොමිසම හැටියට? මොකද්ද පවතින නීතිමේ තත්ත්වය? මියයාමෝ ඉවත්වීමෝ කිසිවක් සිදු වෙන්න බෑ. මිය යන්න පුළුවන්. නමුත් මිය ගියාට අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් පුද්ගලෙක් ආදේශ කරන්න පුළුවන්. ඒකේ ආදේශ කිරීමේ නාම යෝජනා බාර දුන් දේශපාලන පක්ෂය විසින් හෝ ඒ පුරවැසියාගේ ඔහු විසින් කළ යුතු කාර්යභාරයක්. මේට උදාහරණයක් වෙනවා අපිට අස්කම් දිසානායක මහත්මයා නමක් යෝජනා කළ යුත්තේ පක්ෂයේ ලේකම්වරයාද? පක්ෂ නම් පක්ෂයේ ලේකම්වරයා. සරල උදාහරණයක් ගාමිසානායකත්වය ගාමිසානායක අපිට මේම තුල අපිට 1,71,00,000 දන්ත පත්‍රිකා නැවතත් මුද්‍රණය කරන ක්‍රමය දැන. ඒ නිසාම තමයි ඒනට ඒ නම සලකුණ කොහොමද තියෙනවා ඒ අනුව ඔහුගේ මෙතන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂකයන් 39 දෙනෙකු සුදුසුකම් ලැබූ බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා. කෙසේ වෙතත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ එමිලියස් පසුගියදා අභව ප්‍රාප්ත වුණා. ඒත් ඔහුගේ නම චන්ද පත්‍රිකාවෙන් ඉවත් නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. මේ අතර ජනාධිපති වර්ණේ පැවැත්වීම සඳහා සැලසුම් කර පරිදි සියලු කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරමින් නැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියා. අපි සාමාන්‍යයෙන් මැතිවරණයක් කියන්නේ මේක සම්පූර්ණයෙන් සැලසුම් සාධක ක්‍රියාවලිය. ඒ නිසා අපි මේනකට 2024 සැප්තැම්බර් මාසයේ 21 පැවැත්වෙන මැතිවරණය සඳහා අදාළ කරනවා සියලු කටයුතු කිසියාකාර සැලසුම් කරලා දැන් අනුව ඒ සැලසුම් අදාළව ඒ දිනේදී අවස්ථාවේ සිදු කර යුතු කාර්යයන් සියල්ල අපි සිදු කරමින් පවතිනවා. අද වෙනකොට අපි අද දිනේ දක්වා විය යුතු කාර්යයන් සියල්ල ආකාර කරලා දෙනවා. කිසිදු ගැටලුවක් කිසි බාධාවක් නැහැ. ඒ වගේම තමයි මේනකොට අපි තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු සිදු කරනවා. ඒ අනුව ඊට අදාළ මූලික කටයුතු සියල්ලම දිස්ත්‍රික් මට්ටමින් සිදු කළා වසන් අපේ පැත්තෙන් අපි අදාළ වන ජොන්ඩිගේ කිවිලි සහ තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මේ රටත් අදාළ දිස්ත්‍රික් වලට යොමු කරලා තියෙනවා.